Buddhanga vipassanava Santanva ajyastan sati sambuddhangvan Akhime ajyastan sati sambuddhangoti pajanati Asantanga ajyastan sati sambuddhangvan Nakhime ajyastan sati sambuddhangoti pajanati Yathā ce anuppannassa sati sambuddhaṃ gassa uppādo hoti tanca pajānāti Yathā ce uppannassa sati sambuddhaṃ gassa bhāvanāya pāripūrī hoti tanca pajānāti Mahāsaṅgarattin avasara ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍රව භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් 30,000ක් සංඝ පිරිස අරිහත්ත්වයේ පිහිටුවමින් නිවන් දොරටු 21ක් විවරණය කරමින් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ පාඨයක් ධර්මදේශනයේ සඳහා මාතෘකා කරන්ට යෙදුනි. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ධම්මානුපස්සනා සතිපට්ඨානේ සතර වෙන්නයි. බුද්ධංග විපස්සනාව අනුපිළිවෙලින් පැවැත්වෙන සමත විපස්සනා භාවනා මාර්ගයේ සාධකයක් තැනක් මේ බුද්ධංගයන් සම්බන්ධ අවබෝධය. Santanva ajyattan sati sambujyangan Akhime ajyattan sati sambujyango ki pajanati Sotiye santanehi sati sambujyange atte vinam Ma santanehi sati sambujyange atte yai nuvani danavani Asantanva ajyattan sati sambujyangan Nakhime ajyattan sati sambujyam goti pajanati Sotiye santanehi sati sambujyam ge numate nam Mame santane sati sambujyam ge netai nuvamin danagami Yathāke anuppannassa sati sambujyam gassa uppādo hoti pañca pajanati Yam pilivetak anugamane kirimin නූපන්නා වූ සති සම්බුද්ධංගේ උපගින්නේ නම් එයද නුවණින් දැනගනි යතහාච රුක්කන්නස්ස සති සම්බුද්ධංගස්ස භාවනාය කාරිපූරී හෝති සංක පජානාති යම් පිනෙක් මඟක් අනුගමනය කිරීමෙන් උපන්නා වූ සති සම්බුද්ධංගයේ භාවනාවෙන් කිරිකුන් බාටපත් වේ නම් එයද නුවණින් දැනගනි මේ තමයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. බුද්ධංග කියන වචන වාක්‍යයේ කවුරුත් නිතර අහලති. බෝධියා බෝධිසව අංගාති බුද්ධංගා. බෝධියා බෝධිසව අංගාති. බෝධිය කියන මේ වචනේහි තේරුම් දෙකක් මෙතන පෙන්නනවා. බෝධියා කිව්වේ සතර මාර්ග ඥානයේ සෝවාන් මාර්ග ඥාන, සතරදාගාමි මාර්ග ඥාන, අනාගාමි මාර්ග ඥාන, අරහත් මාර්ග ඥාන. මේ සතරට කියනවා බෝධි. ඒක වචන වශයෙන් ස්ත්‍රීලිංගික වචනයකින් දැක්විය බෝධියා. නම් බෝධියගේ. බෝධිස්ස කියන මේ වචනෙන් ප්‍රකාශ වෙන්නේ සර්වඥන් වහන්සේ. සර්වඥන් වහන්සේගේ අංග එන් තේරෙන බුද්ධංග කිය. සතර මාර්ග ඥාන බෝධියේ අංග දෙලින්ද බෝධි අංග බුද්ධංග. සර්වඥන් වහන්සේගේ ආභෝධයට අංගක් තෙන් උපකාර වූ දෙලින්ද බෝධිස අංගා බුද්ධංග. මේ තේරුම් දෙක දෙන්න. බෝධි කියන වචනේ තේරුම් පහක් තියෙන බව අහලයි. මාර්ග ඥාන සතරක් බෝධි. ඵල ඥාන සතරක් බෝධි. සර්වඥ ප්‍රඥාඥයත් බෝධි නිර්වාණ ධාතුවත් බෝධි සර්වඥන් වහන්සේද බෝධි
දැන් මෙතන කියුවේ අර්ථ දෙකක්. සතර මාර්ගඥාන බෝධියට අංග වශයෙන් උපකාර වන ධර්ම බොජ්ජංග. සරුවඥන් වහන්සේගේ ආબોධයට අංග වශයෙන් උපකාර වන ධර්ම බොජ්ජංග. ඒවා ධර්ම සභාව හතක් තියෙනවා. සති, ධම්මවිචය, විරිය, දීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඒ ධර්මතා හත විපස්සනාවට අරමුණු. විපස්සනාවට අරමුණු කරන ආකාරයයි මේ සූත්‍ර පාඨයෙන් ඉදිරිපත් වෙන්නේ. දෙයින් දැක්කම ඒක බුද්ධංගයක් ගැනයි. සතිය මාර්ගඥාන සතරේත අංග බැවින් බුද්ධංගයි. සතිය සරුවඥන් වහන්සේට ආબોධය සඳහා අංග වශයෙන් උපකාර වෙන බැවින් බුද්ධංගයි. ධම්මවිචය කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව සතර මාර්ගඥානෙහි ආબોධයට අංග බැවින් බුද්ධංගයි. සරුවඥන් වහන්සේගේ ආબોධයට අංග බැවින් ධම්මවිචය බුද්ධංගයි. විරිය, විරිය කියන්නේ උත්සාහය. සතර මාර්ගඥානෙට ආબોධය සඳහා අංග බැවින් විරිය සම්බොජ්ජංගයි. සරුවඥන් වහන්සේගේ ආબોධයට අංග වූ බැවින් විරිය සම්බොජ්ජංගයි. දීති, දීතික නිරාමස ප්‍රීති, පංච වර්ණ ප්‍රීති. සතර මාර්ගඥානයෙන් ගන්න ආબોධයට අංග වූ බැවින් දීති සම්බොජ්ජංගයි. සරුවඥන් වහන්සේගේ ආબોධයට අංග වූ බැවින් දීති සම්බුද්ධංගය. පස්සද්ධි, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. සෝබන සාධාන ඡායක දෙකක්නේ. ඒ පස්සද්ධිය සතර මාර්ගඥානයෙන් ලැබෙන ආબોධයට අංග වූ බැවින් පස්සද්ධි සම්බුද්ධංගය. සරුවඥන් වහන්සේගේ ආબોධයට අංග වූ බැවින් පස්සද්ධි සම්බුද්ධංගය. සමාධි, ඒකාග්‍රතාව. සතර මාර්ගඥානයෙන් ලැබෙන ආબોධයට අංග වූ බැවින් සමාධි සම්බුද්ධංගය. සරුවඥන් වහන්සේගේ ආબોධයේ ධංගෝ දැනීම සමාධි සම්බුද්ධියන්නේ. උපේක්ඛා, උපේක්ෂා කියන්නේ මෙතන දසවිත උපේක්ෂා තුළින් උපේක්ෂා සම්බුද්ධියන්නේ. උපේක්ෂාව ධර්මතාවයෙන් ගැනෙන්නේ සෝභන සාධාරණ ගණයේ වැටෙන කත්‍ර මධ්‍යස්ථතා කියන චෛතසික ධර්මයයි. කත්‍ර මධ්‍යස්ථතා ප්‍රිය වූ වස්තුන් කෙරෙහි ප්‍රිය වූ පුජ්‍යයන් කෙරෙහි මධ්‍යස්ථ බව. ඒකයි මෙතන බොජ්ජංග උපේක්ෂා. ඒකවල සතර මාර්ගඥානෙන් ලැබෙන ආභෝධයේ తත්‍ර මධ්‍යත්තතාව අංග වූ ගැනීම බොජ්ජංග සම්බුද්ධනේ උපේක්ෂා සම්බුද්ධයි. සරුවඥන් වහන්සේගේ ආභෝධයේ తත්‍ර මධ්‍යත් උපේක්ෂා වශයෙන් අංග වූ ගැනීම උපේක්ෂා සම්බුද්ධයි. මේ ධර්මතා හත සෝවාන් ආදී මාර්ගඥාන සතරේද ඵලඥාන සතරේද ඉතිරිවත් නැතුව ඒකාබද්ධව සම්පින්දිතව පහළ වෙනවා. පූර්ව භාග සන්තානවල පූර්ව භාග කුසල්හිදී පූර්ව භාග ප්‍රතිපදාවෙහිදී මේවා නාන වශයෙන් වැඩෙනවා. එතකොට මේ බොජ්ජංග ධර්මයන් අපේ සන්තාන තුළ වැඩෙන්නේ විශේෂයෙන් භාවනාව. අනිකුත් දාන ආදී කුසල ධර්මයන්ගෙන්ද බොජ්ජංග වැඩෙනවා. විශේෂයෙන් වැඩෙන්නේ භාවනාව. ඒ නොකිසාද භාවනාව මනෝමය. මනෝමය කුසල කර්මයන්නේ භාවනාව. ඒ මනෝමය කුසල කර්මයේ ඉරුජුවනු ගමන් කරනු ලබන්නේ මාර්ගඵල ධ්‍යාන අභිඥා මාර්ගඵල දක්වා. කොටින් කියනවා නම් උත්තරී මනුෂ්‍ය ධර්ම. මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය මහාගත ලෝකෝත්තර ධර්මයන් උදෙසා තමයි භාවනාව කෙරෙන්නේ. භාවනාවේ ආනිසංස පහක් කියන ඒවා ඉදිරියට දැනගන්න ලැබේ. භාවනාවේ සමත භාවනාව යනු සංසම තියෙන පහක් ප්‍රධාන වශයෙන්. විදර්ශනාවට පාදක වීම. ධිට්ඨි ධම්ම සුඛ විහාරේ මේ ජීවිතයේ සැපිරෙනින් වාසය කිරීම. ඊවැනි විපස්සනාට පාදක වීම. අභිඥාට පාදක වීම. නිරෝධ සමාපත්තියට පාදක වීම. බ්‍රහ්ම ලෝකෝත්පත්තියට පාදක වීම. කර්ම පහක් තියෙන ප්‍රධාන වශයෙන්. එයින් බෞද්ධයන් වශයෙන් මේ සමත භාවනා වඩන්නේ විපස්සනාට පාදක වනු පිණිසයි. එයින් චිත්ත ධම්ම සුඛ විහරණයක් ලැබෙනවාමයි. අභිඥාවකත් ඒක උපකාර වෙනවාමයි. යම් කලක අනාගාමී රහත් වුණා නම් නිරෝධ සමාපත්තිය උපකාර වෙනවාමයි. අරිහත්ත්වයටපත් නොවී සිටින නම් බඹලෝත්පත්තියට උපකාර වෙනවාමයි.
එනිසා මේ කියන පංච මහා ආනිසංසය ඇති ඒ සමත භාවනාව විපස්සනා ඍජුවම මාර්ගඵල අධිගමනයේ පිණිසයි. එනිසා ඒ සමත විපස්සනා භාවනාව වැඩිීමේදී බොජ්ජංගහත අනිවාර්යෙන් වැඩෙනවා. එතකොට මේ බොජ්ජංගහත වැඩෙන පිණිස අප විසින් අනුගමනය කළ යුතු ධර්මතා 56ක් තියෙනවා. ඒවත් අපි මේ වෙලාවේ සංක්ෂේපෙන් හරි කිය යුතු තියෙනවා. දැන් අපි සලකා බලමු තමන්ගේ සිතේ සති සම්බොජ්ජංගයේ තියෙනවද නැද්ද කියලා තෝරගන්න කොහොමද? දැන් මේ සමත භාවනා වඩද්දී විපස්සනා කරන්නේ නැහැ කිව්වනේ. යම් කලක සමත භාවනා මුදුනටපත් වී විපස්සනාට හැරෙනවා. විපස්සනාට හැරි නාම ධර්ම විදර්ශනාට හරවනවානේ. චිත්තචෛතසික ධර්ම අන්නේදාට බොජ්ජංග ධර්ම අපට පැහැදිලිවම දැක ගන්න පුළුවන්. එවන් වෙන තමන් දැනට උනත් මේ භාවනා කරද්දි මේවා ඇත්ද නැද්ද කියලා භාවනාවෙන් නැගිටලා බලන්න පුළුවන්. ඒ කියන්නේ කමඨාන් වේලාව නිමදී අගට මෙව බලන්න පුළුවන්. ඒක විපස්සනාවක්. දැන් අපි කොහොමද දැන් සමත භාවනා වඩාගෙන ගියා. අතරතුර හොඳට සිහිය පිහිටනවා. මනරින් නනා සිහිය පිහිටනවා. අස්සාද පස්සාසාරම ඉතා පැහැදිලිව දක්නා සිහිය පිහිටනවා. එතකොට භාවන අවසානෙ හිතෙනවා මේ විලාවේ මගේ සිතේ සති සම්බුද්ධංගේ මනරින් පැවතුනා. කොයි අතර භාවනා කරන කාලය තුළ සතිය අමතක වෙනවා. උස්මරල්ල මෙහි කරන්නත් අමතක වෙනවා. නනලි යන. නිකන් සිත විසිරිත් යන. එතකොට භාවන අවසානෙ හිතන්නේ මේ භාවනා කමඨං පරියන්තේ සුලදී මගේ සතිය විසිරී ගියා. අමතක වුණා. අන්න නැති මේ අධ්‍යාත්ම සති සම්බුද්ධංගෝ මගේ සිතේ ඒ වෙලාවේ සති සම්බුද්ධංගෙ නැති වුණා කියලා තේරුම් ගන්න. යථාක අනුපන්න සිකීමේ තවත් වැඩගත් නැහැ. අපේ සිතේ නූපන්න සති සම්බුද්ධංගෙ උපදින්නට උපන්න සති සම්බුද්ධංගෙ භාවනාවෙන් පිරිසුදු වීමට උපකාරක ධර්මතා තියෙන හතරක්. ඒක තමයි මෙතන දැනගන්න ඕන වැදගත් කරන්නේ. ඒ කියන්නේ ආය කෞසල්‍ය. දැන් හැම දෙයකම තියෙනවනේ පිරිහීමේ ධක්නා නුවණ අපාය කෞසල්‍ය. වැඩිහිටුමේ ධක්නා නුවණ උප ආය කෞසල්‍ය. පිරිහීම වළක්වාගෙන වැඩි දියුණුව සලසා ගන්න නුවණ උපාය කෞසල්‍ය. එයින් දැන් මේ තුනම උතන පිරෙනවා. තමාගේ සිතේ ඇත්තා වූ සතියේ පිරිහෙන බව ගන්න, පිරිහෙන හේතු ගන්න, ඒ දැන ගැනීම තමයි අපාය කෞසල්‍ය. නම් පිරිහීම දැන ගැනීම නෙවෙයි. ඊළඟ සති සම්බොජ්ජන් උපදින හැටි කොහොමද කියලා දැන ගන්න. ඒ දැන ගැනීමේ නුවණ ආය කෞසල්‍ය. ඊළඟට පිරිහීම වළක්වා දිනුමට පමුණවා ගන්න නුවණක් තියෙනවා. ඒක වෙනවා තානුපත්තික ඥාන කියලා. තනක සුදුසු නුවණ හරියට ඒ වෙලාවට එළඹ සිටිනවා මෙහෙම කළ යුතු විදිය. අන්නේ පිළිවෙත් මඟ තමයි අනුගමනය කිරීමේ නුවණ උපාය කෞසල්‍ය ඥානය. දැන් අපි සලකා බලමු කොහොමද මේ සතිය පිරිහින්නේ නැතුව සතිය දිනු කරගැනීමේ පිළිවෙත් හතර. අත්ති භික්ඛවේ සති සංගොජ්ජං ගාමිනා ධම්මා සතයෝනිසෝ මනසිකාර බහුමී සාරෝ අයමාහාරෝ අනුපන්නස්වා සති සම්බුද්ධංගස් උපාදාය උපන්නස්වා සති සම්බුද්ධංගස් භාවනාය පාරිපූර්ණ සංවත්ති. මහණෙනි සති සම්බුද්ධංගේ ඉදීමට හේතු කරුණු කියලා ඒවා කෙරෙහි යෝනිසෝ මනසිකාරේ පාක්වන්නේ නම් එය නූපන්නා වූ සති සම්බුද්ධංගේ උපදීනක උපන්නාව සති සම්බොජ්ජංගේ භාවනාවෙන් පිරිසුන් වීමට ආහාරයක් වෙනවා ප්‍රත්‍යක් වෙනවා. අන්නේ හතර ඊළඟට අර්ථකථාව මෙහෙම පහදා දෙනවා. සති සම්පජඤ්ඤං මුත්ත සති පුද්ගල පරිවර්ජනතා උපක්කිත සති පුද්ගල සේවනතා හදදි මුත්තතා මෙන්න ඒ පිළිවෙත් හතර. සති සම්පජඤ්ඤං නූපන් සතිය උපදින්නට උපන් සතිය වැඩෙන්නට සති සම්පජඤ්ඤය ආහාරයක් වෙනවා ප්‍රත්‍යක් වෙනවා. මුත්ත සති පුද්ගල පරිවර්ජනතා සිහි මුණාවෙන් කටයුතු කරන සිහියෙන් තොරව කටයුතු කරන අයගේ ආශ්‍රයෙන් අනුගමනය කිරීමෙන් වැළකෙනවා.
උපක්ඛිත සති පුද්ගල සේවනතා සෑම ඉරියව්වක් සෑම ක්‍රියාවක් ගානේ මනා සිහියෙන් මනා නුවණින් කටයුතු කරන කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම අනුගමනය කිරීම නූපන් සති සම්බොජ්ජංගේ උපදින්ට උපන් සති සම්බොජ්ජංගේ වැඩෙන්ට ආහාරයක් වෙනවා ප්‍රත්‍යක් වෙනවා තබදී මුත්තතා සෑම ඉරියව්වකදීම මම සතිය වඩන්නේ මේ කියන අදිස්ථානයේ යතු කටයුතු කිරීම තදදි මුත්තතා tang adi muttata tadadi muttata දැන් සලකා බලමු සති සම්බොජ්ජංගේ වඩනකොට සති සම්පජඤ්ඤය වඩන්න තියෙනවා මොකද සති සම්පජඤ්ඤය කවුරුත් දන්නවා සතිපට්ඨාන සූත්‍රයෙන් දුරට පෙන්ලා තියෙන කර්ම හතක් අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී ඉදිරියට යනකොට පියවරක් පාසා සිහි ආපස්සට යනකොට පියවරක් පාසා සිහි ආලෝකිතේ හිලෝකිතේ සම්පජානකාරී ඉදිරි බලනකොට ගලීමක් පාසා සිහි හැරී බලනකොට ගලීමක් පාසා සිහි සම්මිංජිතේ පසාරිති අත්පා ආගේ නැමීමේදී සිහිය දිගහැරීමේදී සිහිය සංඝාතිකත් චීවර ධාරණේ භික්ෂුන් වහන්සේ නම් අඳනේ ඇඳීම කටිය බැඳීම තනි පොඩි සිවුර දැරීම දෙපොඩි සිවුර දැරීම පාත්‍රාකට ගැනීම ආදීමේ පරිහරණයේ පිරිකර පරිහරණයේදී එකඟාමී සතිය අශිතේ පීතේ සමිතේ සායිති ඉතින් ගිහි පින්නතුන් නම් තමගේ ඇඳුම් ඇඳ ගැනීම තමගේ ආහාර පාන සඳහා බඳුන් ගැනීම ආදිය සිහිය ඊළඟට ආහාර පාන කාර්ය භෝජ්‍ය ආදී පිළිගැනීමේදී වැළඳීමේදී මෝදනීමේදී දක්නදීම ආදී හැම කටයුත්තකදීම සතිය උච්චාර ප්‍රස්තාව සම්මේ සම්පජානකාරී කැසිකිලි වැසිකිලි ආදී ශාරීරික කෘත්‍යයන්ෙහිදී සිහිය යටත් පිළිසින් කෙලට ගන්න හේම පවා එම නැත්නම් හාරා ගැනීම පවා හැම දෙයක්ම සිහිය අසිත ගතේ පිටේ නිසින්නේ සුත්තේ ගහගත්තේ භාසිතේ තුන්හි භාවේ යාම සිටීම එවාගේම වාගිවීම සයනගත වීම නිදා ගැනීම අවදී සිටීම හතා කිනීම නිහඬව සිටීම මේ හැම කුඩා අනු කුඩා කටයුත්තකදී පවා සිටීම මෙන්න මේ ස්ථාන සතේදී අපේ සිහිය මනරින් පවත්වන විට නුවණ ඒකාන්තයෙන් පවතිනවා අන්නේ සිහියයි නුවණයි දෙක අත්තර ගණගෙන පවත්නා හැසිරීම තමයි සත්‍ය සම්පජානිය කියන්නේ. ඒ සත්‍ය සම්පජානියේ වර්ණකොට ඒකාන්තේ නූතන් සතිය සති සම්බුද්ධියන්ගේ ගැළේ. නූතන් සති සම්බුද්ධියන්ගේ උපදින උපන් සති සම්බුද්ධියන්ගේ ගැළේ. මේක පළවෙනි කාරණා. අනික සිහියෙන් තොර පුද්ගලයන්ගේ ආවර්ෂ ගැනීම වැළකී. ඒ කියන්නේ කී දේ මතක නැහැ, කළ දේ මතක නැහැ, තිබූ දේ මතක නැහැ, තිබූ තන මතක නැහැ, ආහාර ගත්තදවත් මතක නැහැ, වතුර නැවද මතක නැහැ, හැම දෙයක්ම මතක නැහැ. ඒ මොකද? විතර විසිරුණු සිතින් එයත් ඉන්නේ. කිසිම නැහැ සතියක් වර ස්වභාවයක් නැහැ. එවැනි පුද්ගලයන් ගැන කියනවා භක්ත නික්කිට කාක සදිසේ පුද්ගලී කියලා. දැන් මේ කපුට කෑම ගුලි ගුලි කටේ තියාගෙන හංගන ගස් දෙනවල කොළතු ආසේ වහලේ උඩුකැට ආසේ කොළ රොඩු ආසේ හංගන අය මතක නැහැ. එයාට මතක නැහැ ආශ්‍රයයක් ගන්න. එයා හංගනා කෙනෙක්ට යනවා ගොදුරු විහාරේ. ඉතින් අර හංගත්තු දෙ වෙන කෙනෙක් තමයි ගොදුරු කරගන්නේ කුඹියක්. ඒ වාගේ කමකී දෙය කෙන කිසියම් මනුෂ්‍ය කාර්යයක් මතකයක් නැති පුද්ගලයෙක්. ඒ අත්තන්ගේ ආදර්ශ ගැනීම අනුගමනය කිරීමෙන් වැළකී සිටීම අවශ්‍යයි. උපක්කිත සති පුද්ගලස්තු සේවන කාකිවේ මේ සති සම්පජන්යෙන් යුක්තව කටයුතු කරන සත්පුරුෂෝ ඉන්නවා. හැම කටයුත්තකම සතිය යුක්තයි. එවැනි උතුම්නම් දැකීම, ඇසීම, අනුගමනය කිරීම, ආශ්‍රය කිරීම සති සම්බුද්ධියට ආහාරයක්. අනික තමයි මම සෑම ඉරියව්වකදීම එළඹ සිටි සිහියෙන් කටයුතු කරන්නේ කියා දැඩි අධිෂ්ඨානයෙන් යුක්තයි. ඒකයි කඩලින්නේ. මේ කාරණා හතර අනුගමනය කරනකොට තමගේ සතිය වැඩෙනවා උපදිනවා උපන්න සතිය වැඩෙනවා ඊළඟට භාවනාවේ පාරිපූර්ණීගෙන මේ වචනින් කියන්නේ අරිහත්ත්වයට දක්වා අරිහත්ත්වයට දක්වා සතිය වැඩෙනවා දෙවෙනි කාරණේ තමයි තමගේ සංකාමේ ධම්මවිචේ සම්බොජ්ජන්ගේ තේනවා නම් ඇති බව නුඹින් දකිනවා නැතිනම් නැති බව නුඹින් දකිනවා
යම් ක්‍රමයකින් ධම්මීකේ සම්බොජ්ජංගේ උපදීනං උපදීන ආකාරයේ දකින්න නුනේ යම් විදියකින් උපන්න ධම්මීකේ සම්බොජ්ජංගේ මාර්ගඵල නිවන දක්වා වැඩෙනවා නම් වැඩෙන ආකාරයත් නුවණින් දකිනවා මේ දෙයට ධම්මීකේ සම්බොජ්ජං ඒ ධම්මීකේ සම්බොජ්ජංගේ මේ අවස්ථා තුන අපට කියනවා ආය කෞසල්‍ය අපාය කෞසල්‍ය උපාය කෞසල්‍ය ඒ කියන්නේ යම් විදියකින්ද ධම්මීකේ සම්බොජ්ජංගේ වැඩෙන්නේ වැඩෙන ආකාරයෙන් නුවණින් දකිනවා ආය කෞසල්‍ය යම් විදියකින්ද ධම්මීකේ සම්බොජ්ජංගේ පිරිහෙන්නේ පිරිහෙන හේතු පිරිහෙන ආකාර දැනගෙන සිටීම අපාය කෞසල්‍ය ඊළඟට පිරිහීමේ දොරටු වළක්වාගෙන වැඩි දියුණු වීමේ හේතු අනුගමනය කිරීමේ ආනුත්පත්තික ඥානයේ තැනට එළඹී සිටින නුවණ උපාය කෞසල්‍ය මේ තුනම අවශ්‍යයි. එතකොට දැන් අපි සලකා බලමු ධම්මීකේ සම්බොජ්ජංගේ ප්‍රඥාව නුවණ. දැන් අපි මේ භාවනා කරනකොට සමහර ආකාර බොහෝම පැහැදිලිව සිහිය අපට එළඹී සිටිනවා. මනාව නුවණක් එතන තියෙනවා. එතකොට සිහියයි නුවණයි කියන කොටේ නුවණ වෙන් කරලා තේරුම් ගන්නවා මේක තමයි මමකල නුවණට උපකාර වන ප්‍රඥාව ධම්මීකේ සම්බොජ්ජංගය. හැබැයි භාවනාවේ ඇතුළේ නෙමෙයි භාවනාවෙන් නැගිටලා ඉතින් නැගිටලා ඒකෙන් හිතනයි. එවාගේම ඔය අතරතුර අපට ගොඩාක් අමතක වෙන අවස්ථා තියෙනවා. කළ යුතු දේ අමතක වෙනවා. කළ දේ අමතක වෙනවා. ඒ අමතක වීමේදී සතියෙන් විප්‍රයුක්ත වෙන කොට තුන නුවන් නැහැ. ප්‍රඥාව නැහැ. වැටහීමක් නැහැ. එතකොට භාවනාව අවසානයේ දෙනවා මගේ භාවනා කමතහන් වෙලා වෙදී මේ විදිහට ප්‍රඥාවෙහිවත් ධම්මීකේ සම්බුද්ධියන්ගේ නැති අවස්ථා තියෙනවා. ඊළඟට සලකා බලන කොහොමද මේ ධම්මීකේ සම්බුද්ධියන්ගේ උපදින්නේ කොහොමද දියුණු වෙන්නේ? අන්න ඒක සලකා බැලීම තමයි අර කෞසල්‍ය ඥාන. ධම්මීකේ සම්බුද්ධියන්ගේ වැඩීම සම්බන්ධව තථාගතයන් වහන්සේ දේශනා කළා. අත්ති භික්ඛවේ ධම්මීකේ සම්බුද්ධියංගඨානීය ධර්ම තත් යෝනිසෝ නරසකාර බහුලීකාරෝ අයනාහාරෝ අනුප්පන්නස්සවා ධම්මීකේ සම්බුද්ධංගස් උපාදාය උප්පන්නස්සවා ධම්මීකේ සම්බුද්ධංගස් භාවනා කාරිපූර්ය සංවත්තති නූතන්න ධම්මීකේ සම්බුද්ධංගයේ උපදිනු පිණිස උපන්න ධම්මීකේ සම්බුද්ධංගයේ මාර්ගඵල අධිගමනයේ දක්වා වැඩි දියුණු පිණිස ආහාරයක් වෙනවා මේ ධම්මීකේ සම්බුද්ධංගයේ වැඩෙන්නේ හේතු වෙන කරුණ ගැන නුවණින් යුක්තව දිනී කිරි යෝනිසෝ මනසිකාර එනවා කියන කරුණු හත පරිපුච්චකක වක්තු විසදි කිරියක ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනක දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනක කඤ්ඤවන්ත පුද්ගල සේවනක ගම්භීර ඥාන චර්යා පක්ෂේකනක තදදි මුක්තක කරුණු හතක් පරිපුච්චකක කියන්නේ ගහන් කරුණු නැනවතුන්ගෙන් විමසා ඉගෙන ගැනීම. දැන් අපි මේ එක දහම් පදයක් පාස අර්ථ කතා කියනවානේ අර්ථයක් අර්ථ කතනයක් ඒක ගුරුවරයෝගෙන් ධර්මඥානය ඇති ගුරුවරයෝගෙන් අහලා දැන් ඉගෙන ගන්න. එතකොට එතන වැඩිනවා ධම්මීසි. වක්තිවිසදි කිරීතා කියන්නේ අභ්‍යන්තර බාහිර පවිත්‍රතාව. අභ්‍යන්තර නම් තමන්ගේ ශරීර අභ්‍යන්තරේ හා පරිහරණය කරන චීවරාදි දේවල්. බාහිර නම් තමන්ගේ ශරීරයෙන් පිටස්තර තියෙන පරිහරණය කරන ස්ථාන. තමන්ගේ ශරීරය පිරිසිදුවෙන් තියාගන්න. භික්ෂුන් වහන්සේ නම් ඉසෙගෙත් බා ගැනීම, නියතතු බා ගැනීම, සිවුරු දෝවණය කර ගැනීම, පාත්‍ර කළු කර ගැනීම, සිසිවුරු පඳුරවා ගැනීම ආදී පරිහරණය කරන ශරීර අවයව. ශරීරයේ සම්බන්ධ දේවල්. ඔබගේ ශරීරයේ දුස්කූප තියෙනවා නම් උද්ද විරේචන අදෝ විරේචන නත්තු කම්ම තියෙන මේ ශෝධන ක්‍රමවලින් ශරීරයේ සහල්ලු බව හමුවා ගන්න. ණය විරේචන කරනවා, බඩ විරේචන කරනවා, නස්ති කරනවා. ඔය විදිහට ශරීරයේ යම් යම් දුස් තියෙනවා නම් ඒවා ඉවත් කර දාලා නිරෝගීතාව ඇති කර ගන්න. ඒක ආධ්‍යාත්මික වස්තු විසදි කියන එක. මනිකා වස්තු විසදි කියන එක නම් තමම් පරිහරණය කරන එක. ඇඳ පුතු කොත්ත මෙත්ත ඇතිරි පිරිසිදුවෙන් තියාගන්න. භාගෙන හැඳිගෑරු ප්‍රාජ පිරිසිදුවෙන් තියාගන්න. ඇඳ වගේම ඉන්න තැන පිරිසිදුවෙන් තියාන්න මනු පෙත්මන හැමදලා පිරිසිදුවෙන් තියාගන්න. මකුරු ජලක දාලා වගේ වෙන වෙන අපිරිසිදු තැන් තියෙනවා නම් ඒවා ශුද්ධ පවිත්‍ර කරනවා.
බලු බලු පැත්තෙන් හිත සමාධි වෙන හැටියට හැම දෙයක් අවිතරතාවෙන් තියාගන්න. මේකට කියනවා බහිද්දා බාහිර වස් විශ්ලේෂිත. යම් හේකින් මේ වස් විශ්ලේෂිත නැත්නම් නම අපිරිසිදු තහන් කැටිල්ලක අපිරිසිදු තහන් ගැටියස්තාවල මුඳු වෙච්ච තේකගත් දාලා පහනක් දැල්ලුවෝ එළියමයි. එළිය අපිරිසිදු. පිරිසිදු තහන් කැටිල්ලක පිරිසිදු කෙනෙක් කොට පිරිසිදු තහන් ගැටියක් සදා තහන් දැල්ලුවෝ බොහෝම ප්‍රසන්න ආලෝකයක්. අන්නේ වාගේ තමයි අපිරිසිදු නම් අභ්‍යන්තර භාවයේ වර්ණ සමති පාසනා භාවන අපිරිසිදුයි. පිරිසිදු නම් අභ්‍යන්තර බාහිර වර්ණ සමති විපස්සනාවෙන් ලැබෙන අවබෝධය බොහෝම පිරිසිදුයි. මේකේ තාවක් පිරිසිදු ක්‍රියාවෝම ධම්මයේ වැඩෙන්නේ. ඊළඟට ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනත අපේ සිතේ වැඩ කරන විශේෂ ධර්ම පහක් තියෙනවා. පංච ඉන්ද්‍රිය කියලා. සද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, සංවේදී. මේ පස්සේ අතුරින් සතිය මුල් තැන ගන්න ඕන. සියල්ලන් කරදා සතිය මුල් තැනින් තියාගන්න ඕනේ. ප්‍රධානව තියාගන්න උත්සන්නව තියාගන්න ඕනේ. සතියෙන් තමයි අනිත් හතර දෙනාව පාලනය කරන්නේ. වීරිය සමාධිය කියන දෙක, ශ්‍රද්ධා ප්‍රඥා කියන දෙක සමසමව තබා ගන්න ඕනේ. ශ්‍රද්ධාව අධික වී ප්‍රඥාව අඩු වුණොත් එහෙම නුසුදුසු තැනක හැදීම නිසා මුලාවටපත් වෙනවා. ශ්‍රද්ධාව අඩු වී ප්‍රඥාව අධික වුණොත් හයිරාට ගෙවිලා. හයිරාට ගෙවීම නිසා දෙහෙතෙන් හැදිච්ච රෝගයක් වගේ සුවකරන්න බැරි පුද්ගලෙක් වෙනවා. ඒ දෙක සමසමව තිබුණොත් තමයි ධර්මතාවය ලැබෙන්නේ. වීර්ය ගැදී සමාධිය අඩු වුණොත් සුද්ධත්වයට විසිරීමටපත් වෙනවා. වීර්ය අඩු වී සමාධිය අධික වුණොත් තීන විද්‍යට වැටෙනවා. මේ දෙක සමසමව තිබුණොත් තමයි ධර්මතාවය ලැබෙන්නේ. ඒ හතර සමව තබා ගැනීමට සතිය මනරින් පිටුවා ගන්න ඕන. ඉතින් මේ හතර දෙනා සමසමව නොතිබුණොත් එහෙම තමන්ට ලබන්න තියෙන උසස් අධිගමනය ලැබිය යන්නේ. මේවා සමබරව තබා ගැනීම සඳහා තමයි දිනචර්යාවක් අනුගමනය කරන්නේ. වෙලාවට බුද්ධ වන්දනා කරනවා, වෙලාවට රස පිළිවෙතේ දෙනවා, වෙලාවට සක්මන් කරනවා, වෙලාවට වාඩි වෙනවා. වෙලාවට ඒ ආගමික රස පිළිවෙතට යෙදීම නිසා ඒ කර්මු වලින් ඉන්ද්‍රිය ධර්මයන් වැඩි වෙනවා නැත්නම් වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයටපත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයටපත් වෙන තමයි බුද්ධංග වශයෙන් ධම්මිකේ නමින් වැඩෙන්නේ. අනික දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජන සාපීමේ නාම රූප ගැන නොදන්න, ස්කන්ධ ගැන, ආයතන ගැන, ධාතු ගැන, ප්‍රතිසංවාද ගැන, චතුස්සත්ත්‍ය ගැන, ඉන්ද්‍රිය ධර්ම ගැන, හේතුඵල ගැන, කර්ම විපාකන, මෙලව කර්ණෝ ගැන, සමති විපස්සනා භාවනා ගැන කිසියම් දෙයක් නොදන්න. ආශ්‍රයයට ගත්තොත් ගන්ධ හරයක් නැති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකී. ඊළඟ දුක්ඛත්ක සති පුද්ගලතාව කියන්නේ පඤ්ඤාන්ත පුද්ගල සේවනතා කියන්නේ ඒ ගම්මිර ධර්මයන් මනින් දන්න උතුමන් ඉන්නවා. එහෙම උතුමන් සමීප සාකරණී අනුගමනය කිරීම නිසා ධම්මයේ සම්බෝධියන් උපදින වැඩේ. ගම්මිර ඥානචර්ය ආපච්චරකනතා කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥා කාරණේ කිරු බෝධිසත්ව චරිත තියෙනවානේ. බුදුර සංගිත උම්මගේ උම්මගජාතක සම්බන්ධ මහෞෂධ පඬිත වාගේම ආදාසනක පඬිත සේවිත පඬිතාදී මේ දෙදෙනා ප්‍රඥාකාරින්නේ කිරු බෝධිසත්ව ඡඩක සීකිලි ඒකින් බුදුදාසකත්වල දේශු ගම්බීර ධර්මයන් සීකිලි ඒින්ද ප්‍රඥාව වැඩෙන. කබදිනුත්තා කීවේ මම සෑම ක්‍රියාවක්ම නුවණින් යුක්තව කරන්නේ කිය අදිශාලෙන් කටයුතු. මෙන්න මේ කර්ම හතන් ගමනේ කරනකොට මූකන්න ධම්ම විචේ වැඩෙනවා. උපන්න ධම්ම විචේ නූතන ධර්මයේ උපදින උපන්න ධර්මයේ ගැදෙන. ඊළඟට තුන්වෙනි කාරණේ වීර්යය. වීර්යය කියන එක බුද්ධංගයක් වෙන්නේ කොහොමද? වීර්යය කියන එක සමාධියේ සිටේ වීර්ය ඇති අවස්ථාවේ වීර්ය ඇති බව මුලින් දකින. නැති අවස්ථාවේ මේ වීර්ය නැති බව දක ගන්න. දැන් මේ සමත භාවනා කරන ඇතුලේ මේ එක අගදි හිතෙන. මගේ මේ භාවනාවේ මට වීර්ය ලැබුණා. නැත්නම් වීර්ය කිරිමුණා. ඒක දැන ගන්න. අනික විරිය සම්බොජ්ජන්ගේ වැඩෙන්නේ හේතුතික තේරුම් ගන්න. හේතුතික තේරුම් අරගෙන විරිය කිරිහීමට හේතු දැනගෙන විරිය වැඩෙන හේතු අනුගමනය කරන.
ඒකම ත්‍රිවිධ කෞසල්‍ය. පිළිහිමේ හේත් දක්නා නුවණ අපාය කෞසල්‍ය, වැඩිදියුණුවේ හේත් දක්නා නුවණ ආය කෞසල්‍ය, පිළිහිමෙන් වැළකී වැඩිදියුණුව සඳහා යොදන නුවණ උපාය කෞසල්‍ය. මේ විරියෙන් ලැබෙන්නේ කර්ම 11ක් අවශ්‍ය වෙනවා. ආනිසංස දස්සාවිත ගමන රීති කටේකනතා අපාය බහ කටේකනතා ඉන්ද තවතාව ප්‍රචායනතා ජාති මහත් කටේකනතා සප්තු මහත් කටේකනතා සබ්‍රමචාරී මහත් කටේකනතා දහජ මහත් කටේකනතා කුසීත පුද්ගල කරවජනතා ආරාධනීය පුද්ගල සේවනතා කද දිනතතා මේ කරුණු 11 අනුගමනය කිරීමෙනුයි කිරිය ලැබෙන්නේ වැඩෙන්නේ ආනිසස්ස දස්සාවිතා කියන්නේ බුදු පසේබුදු මහ රහතුන් වහන්සේලා ධ්‍යාන අවිඥා මාර්ගඵල ප්‍රතිලාභයෙන් අමා මහ නිවනටපත් වුණේ වීරිකිදී. නමක් වීරිකුලොත් මත මේක ලැබෙනවා කියලා ආනිසස්ස මෙනෙහි කරා. ගමන මුසුපත් වෙනකතා කියන්නේ මාම යන පිළිවෙත් නම් එසේ මෙසේ එකක් නෙමෙයි. බුදු පසේබුදු මහ රහත් ආරි මහෞත්තරයන් වහන්සේලා වැඩියේ ආරි වාස ප්‍රතිපදාවක්. මේක ගරම් කරන්න පියවරක් පියවරක් ප්‍රාසාම ඒ උත්තරී සත්‍යයේ උත්තරී සත්‍යයේ හත් වෙනවා ඒ නිසා මම මේ ගමන් වීති නිවරදී ඒක ගැන උදන්දු ඇති කරගන්න අපහදම පැච්චේකන තා කියන්නේ සමා උද සතර ආකාරය සමන්ගේ දිවස වාගේ අනාදිමත් කල සතර ආකාරයෙන් දුින්න මේ ඉදිරියෙන් නම් මම අපාට යන්නේ නැහැ අපාට නොවන කෙනෙක් මම ගිරේ නැදන්නේ මේක උදන්දු වෙන ඉන්ද ප්‍රාපාපචාන සාගෙන වික්ෂුන් වහන්සලා කල්පනා කරනවා අපර සදහරෙන් සිල්පසෙන් සංග්‍රහකන සදහරතුන්ගේ සිල්පස පූජා මහත්ඵල කරන්න දැන් අපි වීර්යවන්ත වෙන්න ඕන. ප්‍රමාදීව සුදුසු නෑ. දෙනස් හයතෝ මේ සිල්පදේ ගන්න සුදුසු නෑ. අපි ණයකට වෙනවා කියන අනුන්ගේ සිල්පස උපස්ථාන මහත්ඵල කර දෙනු කිරීම වීර්යවන්ත වෙනවා. අර මහා මිත්‍ය ස්වාමීන් වහන්සේ වාගේ ජාති මහත් පාත්‍රිකනතා ගැන බෞද්ධයන් වශයෙන් හිතන අපි එසේ මෙසේ අය නෙමෙයි. අසම්භින්න සූර්ය වංශයේයි ලෝතුරා බුදුපියාණන් වහන්සේගේ දරුවෝ අපි. ඊට දිශාන බෞද්ධයෙක්ම. එනේ සරුවක්යන් වහන්සේගේ ජාතියට සම්බන්ධ අය. අපේ මෞර්තියෝ දෙනා බුදුපියාණන් වහන්සේ සෝදරා දේවි මහත්මිය. අපේ මුතුන් මිත්‍රෝ තමයි බුද්ධෝදක මහානාය මේ මෞර්තිය දෙතේ. අපේ සහෝදරයෝ තමයි සාහල බද්‍ර ස්වාමීන් වහන්සේ මේ විදිහට තමයි ග්‍රහතිත්වය ශාක්‍ය ශ්‍රමණ ශාක්‍ය වංශිකත්වය නුවණින් ආවර්ජනා කරලා උනන්දු වෙනවා සත්තු මහත් පත්‍රයකන තාක්ෂ අපේ ශාස්ත්‍රුන් වහන්සේ සේනසේ කෙනෙක් එහෙම නෙමෙයි අපි සංගිය උත්පත්තිය බුද්ධත්වය ධම්ම සත්‍ය දේශනා ලැබනි අරහතාවේ දස දහස් සත්කල කම්පා කළොත් මෙමි යස මහන්ත කුණේ මහන්ත ධර්ම මහන්ත ඉති මහන්ත ප්‍රඥා මහන්ත මේ හැම දෙයකින් උත්තරීතර බාටපත් උත්මි උන්වහන්සේ අකීකානාග ප්‍රවර්තනාල තුන් කාලයේ දන් උත්මි ඔය කියත සරුවඥන් වාසයේ උතුම් බව ශ්‍රේෂ්ඨ බව අද්විතීය බව ස්වාමීන අසහාය බව මහා පුරුෂෝත්තුම බව ආගාමී බව මේවා ආවර්ජනාතුනක වීර්ය පහළ වෙනවා උන්වහන්සේගේ ශිෂ්‍යෝනේද ශ්‍රාවකෝනේද අනුගාමකෝනේද අපි කියේ සබ්බමිතාරි මහත්පත්‍යකිනතා කියන අපේ මේ පිළිවෙත් මගේ අනුගමනය කළ උත්සම වශයෙන් සියයිනි ප්‍රඥාවෙන් ලබෙන්නේ උත්තරහතන් වහන්සේ දිවියෙන් ලබ මඟ මහමගලන් මහරහතන් වහන්සේ දුතාංගෙන් අග්‍ර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම කතිකයන්ගෙන් අග්‍ර පුන්න මන්තානි පුත් රහතන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික අනතනායන් වහන්සේ ආදී කොට ඇති බොහෝත්තමයන් වහන්සේලාගේ ශාසනයයි අපි මේ කටයුතු කරන්නේ වහන්සේලාට අනුයාතවයි අපි මේ ගමන් කරන දෙවිතෙන කොට වීර්යයෙන්. දායජ මහත්පත්‍යයෙන් තාපයන් දිනෝපයන්ට අපි ඒ කරුණොත් එන දරුවෝ දායාදේ කහනේ වෙනවා. අපි සරුවඥන් වහන්සේගේ අනුශාසනාවට අපි කරුණොත් අපි සරුවඥන් වහන්සේගේ දායාදේට අහිමිකාරෝ වෙනවා. දායාදේ නම් සප්ත ආරි ධන සම්බයේ ඒක ලබන්න නම් උත්සාහවන් කරන්න ඕනේ අප්‍රමාද වෙන්න ඕනේ වීර්ය වඩන්න ඕනේ කියලා කිව්වා. කුසියට පුද්ගල පරිවර්ජනයට ආඥාන්නේ සමත භාවනාවක් ගන්න, විපස්සනා භාවනාවක් ගන්න, ධර්මයේ ගැන පිළිවෙද්දෙන කිසිම හැඟීමක් නැතුව, නිකරුණේම කාමයේ ජීවන්නම් යෙන් ආශ්‍රය කිරීම ඔවුන්ගේ ආදර්ශ ගැනීම වැළකී සිටිනවා. ආරම්භයේ පුද්ගල සේවනයට ආඥාන්නේ හැම ඉරියව්වකම කෙලෙස්සාම වීර්යයෙන් යුතුව, සති සම්ප්‍රජාණයෙන් යුතුව, උත්සාහවන්තව කටයුතු කරන කල්යාණ මිත්‍රයෝ ඉන්නවා.
එවන්නම් දැකීම ආශ්‍රය කිරීම අනුගමනය කිරීම අවශ්‍යයි. අද නිමුත්ත සාධිගේ සෑම විරියවකදීම නම් වීර්යවන්ත වන්නේ කියලා අදිශානෙන් කටයුතු කිරීම. මෙන්න මේ කර්මය තුළ අනුගමනය කරනකොට නූපන්න විරිය සම්බොජ්ජං උපදිනවා. උපන්න විරිය සම්බොජ්ජංගය භාවනා වශයෙන් පිළිපුන් බවට පත් වෙනවා. හතරෙනි කාර්යයේ ප්‍රීතිය, කාර්මයේ ප්‍රීතිය. ප්‍රීතිය සම්බොජ්ජංගයක් වන්නේ මේ කුසල් කිරීමේදී. ඒකෙත් කියනවා දැන් අපි භාවනා කරන යනකොට තමන්ගේ සිතේ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති නැති අවස්ථාවක් තියෙනවා. ඒවා භාවනාවෙන් අවසානෙ හිතෙනවා. ඒකෝක ඇත්තා වූ ප්‍රීතිය දකිනවා, නැති වුණා ප්‍රීතිය නැති බව දැනගන්නවා. ප්‍රීති උපදින හේතු ටිකක් දැනගන්නවා. ඊළඟට ප්‍රීති උපදින හැටියට ක්‍රියා කරනවා. ඒක අර ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියන හතර තුනටම අයිති වෙනවා. ඒකෝක ප්‍රීති උපදින හේතු කියන ඔක්කොම 11 මොනවාද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, සාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති කියා හතයි. ඊළඟට මෝක්ෂ පුද්ගල පරිවර්ජනතා, සීල පුද්ගල සේවනතා, මෝක්ෂ පුද්ගල පරිවර්ජනතා, සීල පුද්ගල සේවනතා, අසාධනීය සුත්තන්ත පච්චේකනතා, කබදිනුත්තා. මේ කියන කර්ම එකල අනුගමනය කිරීමෙන් තේජ උපදිනවා වැඩෙනවා. බුද්ධානුස්සති බුදු ගුණ වැඩි, දහම් ගුණ වැඩි, සංඝ ගුණ වැඩි, සීලානිසංස සීල් ගුණ වැඩි, ත්‍යාගානිසංස ත්‍යාග ගුණ වැඩි. ආර්ය දෙවියන්ගේ ශ්‍රද්ධාදී පංච ධර්මයන් අනුව තමන්ගේ ශ්‍රද්ධාදී පංච ධර්මයන් මෙහි කිරි. නිර්වාණය අනුශාසනෙහි කිරි. ඔය හතයි. ඊළඟට මෝක පුද්ගල පරිවර්ජනතා කියන්නේ කිසිම ශ්‍රද්ධාවක් නැති. පුජ්‍යයන්ගේ ආශ්‍රයෙන් වැළකී සිටි. සීලික පුද්ගල සේවනකා කියන්නේ බොහෝම ශ්‍රද්ධා සම්පන්න නිතර ප්‍රසන්නව ආගමික වක්තිලෙකලේ දෙන උතුමන් ආශ්‍රීකිරි. ඊළඟට සබදිනුත්තක පසාදිනිය සුත්තන්ත පච්චවකනතා කියන්නේ අසූ අසූ ප්‍රමණින් සිටේ බලවත් අසම ප්‍රීති උපදින ධර්ම දේශනා තියෙනවා. බුදු ගුණ දහම් බුදු ගුණ වැළීම් ආදී ඒ ධර්ම දේශනාවල සවන්දී මේ විකිරි. ඊළඟට සබදිනුත්තක මන් සෑම ඉරියව්වකදී ප්‍රීතියෙන් යුතුව වාසය කරන්නේ කියලා අදිශානෙ යුතුව කටයුතු කිරීම. මේ අනුව පරිපීමේදී නූපන්න ප්‍රීති සම්බොජ්ජංගයේ උපදින උපන්න ප්‍රීති සම්බොජ්ජංගය ගැඹුරු වෙනවා. ඊළඟට පස්වෙනි කාරණේ පස්සද්ධි. පස්සද්ධි කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි යනු දෙකක් වෙනවා. ඒ දෙකෙන් කියෙන්නේ කායික ධර්ම දෙකක්. නාම ධර්මයන්ගේ යන වේදනා සංඥා සංකාර ධර්මයන්ගේ සංසිඳීම කාය පස්සද්ධි. චිත්ත සංකාමී සංසිඳීම චිත්ත පස්සද්ධි. මේ දෙක භාවනා වැඩිීමේදී ලැබෙනවා. භාවනා අවසානයේදී හිතෙනවා මගේ සිතේ මේ විදිහට පස්සද්ධිය ලැබුණා. නැතිනම් කලදරත බවට පත් වී තිබුණා නම්, නොසන්සුම් බවට පත් වී තිබුණා නම් නැති බවක් මෙහි කරනවා. ඊළඟ පස්සද්ධිය වැඩි දියුණු වීමේ හේතු ටික දැනගෙන අනුගමනය කරනවා. හේතු තේනවා පස්සද්ධියට කර්ම හතක්. ඒ මොනවාද? ක්‍රියාපතිසුත සේවනතා, අනිත භෝජන සේවනතා, උතුසුත සේවනතා, සාරබ්ධතා පුද්ගල පරිවර්ජනතා, පස්සද්ධතා පුද්ගල සේවනතා, මජ්ජත් ප්‍රයෝගතා, අබිධිමුත්තතා කර්මහතක් කියලා. එයින් අනිත භෝජන සේවනතා කියන්නේ ආහාර යම් ආහාරයක් ගැනීමෙන් ඇගේ දාහයක් ඇති වෙනවා නම්, ගහංගල්කමක් ඇතිනම්, බරබරක් ඇතිනම්, නිර්වාගත නැතිනම්, එවැනි ආහාරයන්ගෙන් වැළකී යම් ආහාරයක් වැළඳීමෙන් ඇගේ හැඬුව පවතිනවා නම්, නිර්වාගණයේ පහස වෙනවා නම්, ඇගේ නිවීමක් ඇති වෙනවා නම්, අන්නේ විදිහේ ආහාරයක් කනකට ගන්න ගැනීමට කියනවා කනිත භෝජන සේවනක. රසමීරු කෙනෙක් නෙමෙයි. රසමීරු මේ කනිත කියන්නේ උතුම්. දැන් මස් මාංශ ආහාර වේ බර ආහාර ගත්තු ගිරවන්දද. ඇඟ දන දඬ වෙනවා. ඇඟ අකර්මන්නේ වෙනවා. ඇඟ නිින්දට හිත නිින්දට රැකෙනවා. ඒ වගේම දාහ ගතිය ඇති වෙනවා. කර්ම ගතිය ඇති වෙනවා. රාග ගතිය ඇති වෙනවා. ඒ නිසා බර ආහාර නොගෙන ඒ වගේම ගිරවන්ද බැරි ආහාර නොගෙන ගිරවන්ද පුළුවන් සෞම්‍ය ආහාර ගැනීම, එළවලු, පළතුරු, ධාන්‍ය ආහාර ගැනීම නිසා තමන්ගේ සිත සමාපත්තිය වැඩෙනවා. ඉරියාපත සුඛ සේවනතා කියන්නේ යම් ඉරියව්වක් අනුගමනය කිරීමේදී හිතකයි සංකේදනවා නම් ඒ ඉරියව්ව තෝරා ගන්න. උතුසුක සේවනතා කියන්නේ යම් කාල ගුණයක් ආශ්‍රය කිරීමේදී
තමන්ගේ හිත සංසිඳනවා එවැනි කාම ගුණයක් අනුගමනය කරනවා විලාවා ඊළඟට සාරද්ධකාර කුංගල සේනදා කියන්නේ විතරෝම ධනබදු ගතිය ඇති නොනෙමෙන ගතිය ඇති රසන්තුන් ගතිය ඇති කුජලයන්ගේ ආශ්‍රයෙන් වලකිනවා රසද්ධකාර කුංගල සේනදා කියන්නේ සෑම කටයුත්තක් බොහෝම සංසුන්ව නිවිලු සැනසුණු කැමතුන් ඇතුව කටයුතු කරන සත්පුරුෂය ඉන්නවා එවැනි සත්පුරුෂයන් ආශ්‍රය කිරීම කල් මධ්‍යස්ථ ප්‍රයෝග සාකීමේ කර්මේ හා ඵලයේ දෙමී කිදී දැන් සමන්ත යම් යම් ආපදාවක් තහම අන්නේ මේක කර්මයක විපාකයක්නේ අන්න නිවර දැක්මේ දැන් කෙනෙක් දැන්න ඉතල රහකන දෙයක් කිව්වා මේකම ඒ අක්කේ වරදක් නෙමෙයි සංසාර වරද මං සංසාරේ තාත් හරි ගන්න තිබුණානේ අනුන් හිතන කරලා තිබුණානේ ඒක විපාකද මත මේ ආවේ කියලා කර්මය විපාකය යන සලකමින් ඉත නිවා ගන්නවා අන්නේ කර්ම විපාක පිළිබඳ මනසකාරී මජ්ජත් ප්‍රයෝගතා එන්නේ පස්සන්දී ඇති වෙනවා ඊළඟට කඩලිනුත්තා සෑම කටයුත්තකදීම මම පස්සද්ධිය වැඩම හැටියට යෙදෙන්නේ කියලා අදිස්ථානෙ ඉතුවි මෙන්න මේ කාරණා මත අනුගමනය කරනකොට නූපන්න පස්සද්ධිය උපදිනවා උපන්න පස්සද්ධිය භවනා වශයෙන් වැඩෙනවා හයිරි කාරණේ සමාධි සම්බුද්ධියයි අර වගේම භාවනා සමත භාවනා වල අවසානයේ වෙනකොට හිතෙනවා මගේ චිත අසවල් අසවල් වෙලාට සමාධිගත වුණා අසවල් අසවල් වෙලාට මගේ චිත සමාධියෙන් තොර වුණා අන්නේ දෙක නෝනෙන් තේරෙන් ගන්නවා ඊළඟට යම් දීකින්ද නිරුපන්න සමාධි උපදින්නේ ඒ ආකාරයේ නෝනෙන් සලකලා අනුගමනය කරනවා ඒකත් අර ආයේ කවසන්නේ අපාය කවසන්නේ උපාය කවසන්නේ තුනට වැටෙනවා යම් විදිහකින්ද සමාධිය දිදෙන්නේ පිරිහෙන්නේ ඒ බව නුනේ දැනේ අපාය කවුසන්නේ යම් විදිහකින්ද සමාධිය උපදින්නේ වැඩෙන්නේ ඒ ආකාර දැන ගැනීම ආය කවුසන්නේ පිරිහීමෙන් වැළදී සමාධිය වැඩෙන හැටියට දුරන හැසිරීම උපාය කවුසන්නේ දැන් අපි සමක බලමු ඒ සමාධිය වැඩෙන කරුණු තියෙන 11 එමුනාද නීත්‍ය කුසලතා වත් විසද ක්‍රියතා ඉන්ද්‍රිය සමත ප්‍රතිපාදනතා සමේ චිත්තස නිස්සංහනතා සමේ චිත්තස පක්ඛන්නතා සමේ චිත්තස සංපහන්සනතා සමේ චිත්තස අද්විතේක්කනතා අසනාහිත පුද්ගල පරිවර්ජනතා සමාහිත පුද්ගල සේවනතා ධ්‍යාන සමාධි සමාපatti පත්‍යවේක්කනතා ධ්‍යාන විමුක්ත සමාධි සමාපatti පත්‍යවේක්කනතා කද විමුක්තතා කරුණු 11යි ඒ නීත්‍ය කුසලතා කිව්වේ තමන් වඩන භාවනාවෙන් ලැබෙන පරිකාරම නිමිත්ත මේකයි උග්ඝහ නිමිත්ත මේකයි ප්‍රතිභාව නිමිත්ත මේකයි නිමිත්ත ලැබෙන්නේ මෙහෙමයි නිමිත්ත රැකගන්නේ මෙහෙමයි කියලා ඒ සම්බන්ධව කෙනා දැනගන්න ඕනේ ඒකින් අරන් තියාගන්න ඕනේ එනම් සමාධිය වෙනවා නැත්නම් නිමිත්ත ලැබුණත් දැන් මේක සමාධි නිමිත්ත කියලා පසන හරි අසුභ හරි ආනාපාන හරි කමරෝ භාවනා වැඩිම අරමුණ හොඳින් තේරුම් ගන්න තියාගන්න ඕනේ ඒක පළවෙනි වක්තු විසදි කියේ තාපි කලින් කිව්වා ධම්ම විදියේදී එවාගේ ඉන්ද්‍රිය සමත් ප්‍රතිපාදන සාරත් එතන කියන දෙක සමානයි ඊළඟට සමයේ නිග්ගම්නතා කියේ අපේ ඒකක විසිරී යන අවස්ථා තියෙන නොසන්සුන් වෙන අවස්ථා තියෙන වීර්ය වැඩි වෙලා ඒ වීර්ය වැඩි වෙච්ච වෙලාවේ හිත සංසිඳන හැටියට තමන් නෝනි යුක්ත වෙනවා ඒක සමයේ චිත්ත සමීග්‍රහණයට සමී කුක්කස පබ්බන්නේතාව කියන්නේ නිදිමත වෙනවන්නේ අලසකම් වෙනවන්නේ අකර්මන්න වෙනවන්නේ ඒක දුන්නේ හේතුන්ගෙන ඒ නිදිමත ඉවත් වෙන්නේ තීනමේ තේමත් වෙන්නේ අකර්මන්න එක ඉවත් වෙන්නේ නුවණින් අදුසු කරනවා නැත්තම් වීර්ය අවදි කර ගන්නවා ඒකට කියන සමයේ පබ්බන්නේතාව සමී සම්පාදනතාව කියන්නේ ඒ භවණ වඩන කිසිම නෑ සැලසෙන්න කිසිම සැපයක් දැනෙන්නේ එලිනාට හිත සම්පාදනය කරන්න සතුටු කරන්න ඕනේ කොහොමද බුදු ගුණ සිහි කිරීම දහම් ගුණ සිහි කිරීම ඔය ආදී ආර මුලින් කියපෝ අනුසති සිහි කිරීම එවාගෙන අෂ්ට සංවේග ලක්ෂ සිහි කිරීම මේවා සිහි කරනකොට දිහි කරනකොට අර සන්තාමයේක තව තවත් භවනා ගන්න හිතේ ධෛර්යයක් ඇති වෙනවා සතුටක් ඇති වෙනවා ඒකෝට ඒකෙන් චිත්ත සම්පහසනතා සමි අධිපේක්ෂණතා කියන්නේ තමන්ගේ භවනා මනසකාරේ බොහෝම පැහැදිලි වෙන විවරදිය වැඩෙනවා මන සිහියෙන් මන නුවණින් මන වීර්යයෙන් මන එකඟත්වයෙන් මේ භවනා වීතිය හරියට කරතිනවා එතකොට හිත වීර්ය වැඩි කරන්නත් නැන්නේ අඩු කරන්නත් නැන්නේ අර දක්ෂ රේදිලේ නිසි විදියට අස්යන් භවන්නේ කෙනෙකුට මදහත් බලන ඉන්නා වගේ මේ භවනා වීතිය ගැන මදහත් වෙනවා ඒකයි සමයේ අද්භූතකම ඒක සමාධියට අවශ්‍යයි
ඊළඟට අසමහිත පුද්ගල පරිවර්තන තාකීලේ කිසිම සමත භාවනාවක් වඩන්නේ නැති. හිතේ සංපත් බලක් නැති. දුසංසුම් කුජලයන්ගේ ආශ්‍රයෙන් ගැලවි. සමහිත පුද්ගල සේවන තාකීලේ හැම විටම වාදින්නේ නැත්නම් ගමන් කරන්නේ සමාධිය, වාඩි වෙන්නේ සමාධිය, කතා කරන්නේ සමාධිය, ආහාර ගන්න සමාධිය, හැම විටම සමාධිය. එනි සමාහිත උතුමන් ආශ්‍රය කිරීම. ජහාම විමුක්ත සමාධි සමාපatti පත්‍යෙකෙනා කියන්නේ ජහාමයන් ගැන අෂ්ට විමුක්තියන් ගැන අභිභාවයෙන් ගැන සමාධි ගැන සමාපatti ගැන මේවා ගැන නුවණින් කල්පනා කරනවා ඒ වගේ නැහැටි ඒ අනුසාර මේවා කල්පනා කරනවා ඒකෝට සමාධිය ලැබෙනවා තද විමුක්තතා නම් සෑම ඉරියව්වකම චිත්ත සමාධියෙන් කටයුතු කරන්නේ මේ කියලා අනිස්සාම කරගන්න මේ කරුණේ තුළ නුවණින් සැලක අනුගමනය කිරීමේදී නූපන්න සමාධි සම්බොධ්‍යං උපදිනවා උපන්න සමාධි සම්බොධ්‍යං දෙයයි දැන් තේමහත් වෙන්නේ උපේක්ෂා සම්බොධ්‍යං දැන් භවනා වදාන වදානේ ගිහිලා සමත වදන අවසානයේදී හිත ගැන බලන මගේ හිතේ මේ විදිහට නදහක් බලක් ඇති වුණා කියලා හිතනකොට සමාධි සම්බොධ්‍යං ඇති බව මගේ හිතේ මේ නදහක් බලක් පැවතුනේ නැහැ කියලා දැනගන්නකොට උපේක්ෂා සම්බොජ්ජන්ගේ නැති බව. ඊළඟට උපේක්ෂා සම්බොජ්ජන්ගේ යැදෙන්නේ කොහොමද කියලා දැනගැනීම. උපේක්ෂා සම්බොජ්ජන්ගේ යැදෙන හැටි උපදින හැටි කියනවා පහ. ඒ මොනවාද? සත්‍ය මධ්‍යත්තතා, සංඛාර මධ්‍යත්තතා, සත්‍ය සංඛාර කේලායන පුද්ගල පරිවර්ජනතා, සත්‍ය සංඛාර මධ්‍යත්ත පුද්ගල සේවනතා, පදදිනෙත්තතා. මේ කාරණා පහයි. සත්‍ය මධ්‍යත්තතා කියන්නේ තමන්ද ප්‍රියමනාප පුජ්‍යලේ ඉන්නවානේ දැන් භික්ෂුන් වහන්සේ තමන්ගේ ශිෂ්‍යයෝ. ඒ වගේම ගිහි පින්වතුන් නම් තමන්ගේ දරුවෝ. තමන්ගේ බොහොම ප්‍රියමනාපයි. ඉතින් ඒ ප්‍රියමනාප පුජ්‍යලයන් ගැනවත් නැන් කිසිම ඇලීමක් බැලීමක්. අමුතු සත්‍යයක් නැහැ. නත් මධ්‍යත්තයි. අන්න ඒක තමයි සත්‍ය මධ්‍යත්තතා කියන්නේ. සංකාර මධ්‍යත්තතා කියන්නේ තමන් පරිහරණය කරන දේවල්. දැන් භික්ෂුන් නම් තමන්ගේ සිවුර. පාත්‍රය දැලි දෙයියේ එමුණත්නම් ඇඳ ඇතිරිල්ල කොට නේච මේවා තමන් පරිහරණය කර දේවල් තමන්ගේ පුතිය ඒ මුළුම දෙයක් ගැන ඇලීමක් නැහැ එතකොට ගිහි පින්නතුන්ගේ තමන් පරිහරණය කරන දේවල් තියෙනවා වස්තු ඒවා ගැන කිසිම අධික සංහාවක් නැහැ ඇලීමක් නැහැ අන්න සංකාර මධ්‍යත්තතා සත්‍ය සංකාර කේලායන පුද්ගල පරිවර්තනතා කියන්නේ ඇතැම් අය ඉන්නවා මගේ පුතා මගේ දුව මගේ ශිෂ්‍ය මගේ ගෝලයා කියලා බොහෝම බැඳීම කෙනෙකුට අල්ලන්න දෙන්නේ කෙනෙක්ගේ මේ කෙනෙකු විසින් ගොස් කියනවාට අහන්න කැමති නැහැ මේවා මේ තමන්ගේ දූ දරුවන් ගැන තමන්ගේ ගෝල බාලයන් ගැන තමන්ගේ දායක දායකාලන් ගැන බලවත් ඇලීම් තියෙනවා ඒ ඇලීම් ඇති පුද්ගලයන්ගෙන් නැමෙතින තමයි සත්‍ය සංකාර කේලායන පුද්ගල පරිවර්තනය තමන් සතු පුද්ගලයන් හා තමන් සතු දේවල් ගැන අධිශාදීන තියෙන නැත්තම් සත්‍ය සංකාර මධ්‍යත්ව පුද්ගල සේවනතා කියේ තමන්ගේ ප්‍රියමනාප පුද්ගලයන් ගැන තමන්ගේ ප්‍රියමනාප පරිහරණය කරන දේවල් ගැන කිසිම ඇලීමක් නැහැ ආසාවක් මධ්‍යස්ථයි එවන් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම අනික තමයි කද දෙන්නට සෑම ඉරියව්වකදී මම උපේක්ෂාව පුරුදු කරන්නේ කියලා අදිස්ථාන කරගන්නේ මේ කාරණා කහනුගමනය කිරීමේදී නූපන්න උපේක්ෂා සම්බොජ්ජන්ගේ උපදිනවා උපන්න සම්බොජ්ජන් උපේක්ෂා සම්බොජ්ජන්ගේ භවනා වශයෙන් ගලින දැන් මෙතන කියවුණ කරුණු 56යි මේ 56 එකක් ගානේ ඒ බොජ්ජංග වර්ධනයේ පැතිසීම උපකාරී වෙනවා ඒකෝට දැන් අපි මේ භවනා මනසිකාරය යෙදෙනකොට අපේ සංකානවල වැඩෙන්නේ මේ ධර්මතා බොජ්ජංග වශයෙන් හතක් තියෙනවා මේ වැඩෙනවා මේ යදීනින් අපි කොහොමද මේ ගමන් කරන්නේ නරක ආදී සතර අපායට නෙමෙයි මනුෂ්‍ය ලෝක සම්පත්තියකටත් නෙමෙයි දෙව්ලොව සැපතකටත් නෙමෙයි බබලව අරූතලයේ සැපතකටත් නෙමෙයි පිටසක්වලක තියෙන දේ සැපතකටත් නෙමෙයි මේ බුද්ධංගහත යදීනින් යදී දිනු කිරීමේ අපේ සංකාම තුළ ඇති වෙන්නේ සතර මාර්ග ඥාන සතර කලක් ඥාන ආරම්භ නිර්වාණ ධාතු ආපෝද කර ගැනීම වාසනාවයි. ඒ නිසා අපි මේ වර්ණ උතුම් සමත භාවනා විපස්සනා භාවනා මාර්ගයේ තුලින් මේ බොජ්ජංගහත අපට මුදුන්පත් වේවා. බොජ්ජංගහත වැඩෙන පිළිවෙත් ළඟ මැනමින් අපට අනුගමනය කළ හැකි වේවා.
ඒ බොජ්ජං රහත මුදුන්පත් වී අපට ධ්‍යාන අභිඥා සමාධි සමාපatti විපස්සනා ඥාන මාර්ගඵල ප්‍රතිලාභයෙන් බුදු සසේ බුදු මහා රහතන් වහන්සේ ආවෝද කොට වදාළේ ගාමිණ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන අග්‍ර අනාම නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. දැන් මේ කාරණා සියල්ල මම හිතනවා කෙටි කෙටිම කියව නම් මේවා බොහෝ සෙයින් ප්‍රයෝජන ගන්න පුළුවන්. සමහර පිළිතුන් අහලා තියෙනවා, දැකලා තියෙනවා, කටපාඩම් කරලා තියෙනවා, තේරුම් ගන්න තියෙනවා. නොතේරෙන පිළිතුනුත් ඉන්නවා. ඒ අත්දැකීමත් ඒක වැටහවටහා දෙන්න ඕනේ. ඉතින් මේ බොජ්ජංග සමනස් නෙමෙයි බෝධිසත්ව ධර්ම තියෙන ඔක්කොම 37ක්. ඒ ඔක්කොම එකට සම්පින්දනේ වෙලා තමයි වැඩෙන්නේ. ඒ චිත්ත සංතානවල ඒ අංග වැඩෙමින් තමයි අපි මේ නිවන් ගමන් කරන්නේ. නිසා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා අනුගමනය කළ මේ එක්තරේතර සමති උපාසනා භාවනා මාර්ගයේ යෙදෙනි චිත්තක්ෂණයක් වාසා අපේ සංකාන තුළ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම, සත්ත්වගොජ්ජංග ධර්ම, මාර්ගාංග ධර්ම විශේෂ ත්‍රිවිධ බාටපත් වී උතුම් බාටපත් වී දියුණුවටපත් වී අපට මේ සදංග වශයෙන් කෙලෙසුන් යටපත් කර ගැනීමට විස්කම්බන වශයෙන් කෙලෙසුන් උපා පැදීමට සමුච්ඡේද වශයෙන් කෙලෙසුන් සහමුලින් සිඳ දැමීමට අතිප්‍රස්සද්ධ වශයෙන් කෙලෙසුන්ගේ සංසිද්ධියම ලබනු පිණිස නිෂ්කරණ වශයෙන් මේ සංස්කාර ධර්මයන්ගෙන් එතර වූ අජරාමර සාන්ත නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස ඒ කාන්තෙන් හේතු වෙනවා වාසනා වෙනවා හේතු වේවා වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගන්න. මෙතෙක් වේලා පැයකට ආසන්න කාලයක් පින්තුමිය දහම් කතාවට සමන් දුන්නා. මේ දහම් දේශන අපේ సంతාන තුලක් දහම් වචන පින්තුන්ගේ సంతාන තුලක් මේ කාලයේ තුල පහළුණේද සෝමනස සහගත හෝ උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත වැනි කුසල චිත්ත පරම්පරාවක්. මේ කුසල චිත්තයක් ගානේ නැත්නම් ජරන් චිත්තයක් ගානේ ධර්මතා 34 දෙකින් ගන්නවා. ඒ ධර්මතා 34 දෙකේ වෙනවා ධර්මතා 56 පරෝපන්නා සුත්‍ර ධර්ම කියලා. මේ පරෝපන්නා සුත්‍ර ධර්ම 56 පිරිවරාගෙන අපේ සිත සරසනවා, අපේ සිත පිරිවරා ගන්නවා, අපේ සිත අහලෝකමත් කරනවා, දිලිගන්නනවා. යුද්ධ මණ්ඩලයක යෝග සමුලක් එක්කාසී ලබන මහා සටනක් වාගේ මේ ධර්මතා 56 එකතු වෙලා අපේ සංසාර 1500ක් සමන ඇති මේ කෙලෙස් සමුදාව සමග සටන් වදිනවා. සටන් වදිලා අපි අපරාධිතර මේ ක්ලේශකාර පරාජයකදී වල සමත් වෙනවා. මෙන්න මේක නිසා අපේ චිත්තක්ෂණයක් වාසා ජනිත වූ ක්ලේශකාර පරාජය සඳහා උපකාරී වූ මේ උත්තරීතර සුසර සම්භාර ධර්මයේ තුන් ලෝක පිහිටේ ලෝකහලු සාන්තිදායකයන් වහන්සේගේ ශ්‍රීපාද පත්මූලයේ බුද්ධ පූජාවක් වේවා. නවලෝතුරා ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. අෂ්ටාරුකුණ්ඩල මහා සංඝරාජ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්‍යාණ මිත්‍ර ගුරුතුමන්ගේ පාමුල ගුරු පූජාවක් වේවා. ඉරිණ සම්බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ධර්ම බලයක් වේවා. නමින් පරිලෝකයේ මෝපේ දුරවර බන්ධු මිත්‍රාදීන්ට මේ කුසලයේ හේතුවෙන් සුගති සැපත් කෙලවර සාන්ත නිවන් සුවත් වේවා. ආරක්ෂක දෙවි දේවතාවුන් දෙමින් අනුමෝදන්ව අපට රටවදා පිළිවෙත් මඟ අනුගමනය කරන්න ආරක්ෂාවක් සැලසাদী සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා. ඉතා මෙතන දහක් අනන්ත අපරිමාණ සකල සත්‍යයන් මේ කුසලයේ අත්පත් වී සීල සත්වෝ නිරෝගී සුවපත් කාරණේ පුරා අජරාමර සාන්ත නිවන් සුව ලබත්වා. අප සෑම දෙනාක මේ කුසලානිසංස බලින් මතුනත්තේ පුරපස යඩින සඳක් වාගේ ගුණයෙන් නුවණින් සමත භාවනා විපස්සනා භාවනාවෙන් ධර්මඥාන භාවනා ඥානෙන් වැඩිදියුණු වෙමින් සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් කරගෙන සතුටින් බුදු පසේ බුදු මහා රහතන් වහන්සේගේ සෙනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර මාන නිවන් සූත්‍රීසන හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාග මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा කිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාග මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा කිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං.
ආකාසත්තා බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සුඤ්ඤේ සදාති දිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන ප්‍රත්‍යා දිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන ප්‍රත්‍යා දිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන ප්‍රත්‍යා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සම්බු දුක්ඛං චතු ඉතින් තවත්නේ මේ තුන් පිළිවෙත් ළඟට දීදෙනි බලවත් සත්‍යාවෙන් හා කාරුණිකව අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් උපකාරී වෙන කල්‍යාණ මිත්‍ර පූජ්‍ය මීතලා විනීත ස්වාමීන් වහන්සේට හමතහන් මඟ ආලෝකමත් කරමින් පිහිටවෙන පූජ්‍ය දාසත්තේ සුමන සීල ස්වාමීන් වහන්සේට සසු සීලම නියමාතර ගරු ස්වාමීන් වහන්සේලාට අද මේ භාවනා පිළිවෙත් මඟ අනුගමනය කරන අපේ ගරුකතුක සීලම ස්වාමීන් වහන්සේලාට එසේම මේ පින්වත් යෝගී පින්වත් සෑම දෙනාට රත්නත්‍රය ආශිර්වාදයෙන් සම්බුදු සසුනේ ඒකාලෝක කරමින් බුදු සසුනේ පිළිවෙත් මුදුන් පමනුවාකට අධිගම බෝධියාණන් සාක්ෂාත් කර ගැනීමේ රත්නත්‍රය ආශිර්වාද වේවා යැයි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා ප්‍රචාලිනෝ චක්ඛාරෝ ධම්මා වණ්ඩන්ති ආනුවන්නෝ සුඛං බලං නමස්කාර කියන කෙනෙක් මත මේක ලැබෙනවා කියලා ආනිසංසම මෙන්න එක.